මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටහසයට අයත් කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශයයි. කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. ගැටදිවුල තේක්ක රක්ෂිතයට මායිම්ව ඇති මෙම ප්‍රදේශය නිතර වන අලි තර්ජනයට ලක්වන ප්‍රධාන මංකඩක්. ගැටදිවුල තේක්ක රක්ෂිතයේ සිට දෛනිකව වන අලි 60ක පමණ රංචුවක් මෙම මංකඩ හරහා ගමන් කරන්නේ මහව සිට යාපනය දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයත් කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයත් භාවිත කරන ජනතාව දැඩි අවධානමකට ලක් කරමින්. ඊට විසඳුමක් ලෙස ඉකුත් මාර්තු මස පළමුවැනිදා මාර්ග සංවර්ධන අධිකාරිය මහජන බදු මුදලින් මෙරට පළමු වනජීවී උමං මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කරන්නේ මහව සිට යාපනය දක්වා දිවෙන දුම්රිය වේග සීමාවද පැයට කිලෝමීටර 120ක් දක්වා ඉහළ දමමින්. එම ව්‍යාපෘතියේ සමාරම්භක දිනේත් එම ස්ථානයෙන් වන අලි රංචුවක් ගමන් කළ අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර මාස 5ක් ගත වුවත් මේ වනතෙක් එම උමං මාර්ගය ඉදිකර නැහැ. ඒ අතරතුර වන අලි හේතුවෙන් කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ සිදුවන අනතුරු සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. එහි ආසන්නතම අනතුර ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. අමාරුද? මුකුත් දැක්කේ නැහැ. ගුලියක් වගේ පාර එකපාරටම මම පැත්තෙන් අයිනෙම්ම දැම්මා. මම දැක්කේ පාළියයි ප්‍රතිත්තිම පාර හරහා ඉඳලා ආයේ මයි පැත්තටම ආවා හපයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් කුමන හේතුවක් මත හෝ දුම්රිය මාර්ගය කඩිනමින් ඉදිකර අවසන් කිරීමට කටයුතු කර තිබුණත් ඔවුන් පොරොන්දු වූ පරිදි මෙරට පළමු වනජීවී උමං මාර්ගය ඉදිකිරීමට අමතක වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවත් ඇල් මැරුණු ස්වභාවයෙන් කටයුතු කිරීම විස්මයට කරුණක්. අද විනායක තේරෙනවා මේ පාර හදලා ඉවරයි. යටින් තිබ්බ බෝක්කුව තමයි දැන් තියෙන්නේ අලින්ට යන්න වෙන්නේ. අලින්ට ජිම් යන්න වෙනවා මේ බෝක්කුව යටින් යන්න. අප මේ සම්බන්ධයෙන් අඹන්පොළ ප්‍රාදේශීය ලේකම්වරියගෙන්ද විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවීම සම්බන්ධයෙන් තමන්ට අදහසක් නොමැති බවයි. වන අලි සංරක්ෂණය සඳහා විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් මෙවැනි ව්‍යාපෘති නිසි ලෙස අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට මෙන්ම සත්ව ප්‍රජාවටත් හිමිකර දීමට ලොව පුරා රටවල් මේ වන විට සමත් වී තිබෙනවා. එහෙත් කිසි ලෙසකින් තේරුම් ගත නොහැකි විද්‍යාත්මක ක්‍රමයක් බව අඟවමින් මහජන බදු මුදල්ද නාස්ති කළ මෙවැනි ව්‍යාපෘති මගින් පෙනී යන්නේ ජනතාව පමණක් නොව සතා සීපාවාද ඇඳවීමට තරම් බලධාරින් සතු නුවණේ තරම නොවේද?